Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when the සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා දිනුම YouTube නාලිකාව සමග එක්වන සියලු දෙනාට. උන අද දවසෙත් ඔයගලන්ට සුප්‍රීම ජපන් වාහන තුනක් අරන් ආවා. ටිකක් හොයාගන්න අමාරු. අපි පළවෙනි වාහනේට මුණුත් එහෙම මේක ඇවිල්ලා Kia Sorento කියන SUV රථයේ මේක තියෙන්නේ මීගමු පැත්තේ. මේක Kia Sorento 2006 කියන මොඩල් එක. මේක 2006 නිෂ්පාදනය කළ 2008 රෙජිස්ටර් කරපු වාහනයක්. මේක තුන්වන අධිකරු සින්තා මේ වාහනේ විකුණන දාලා තියෙන්නේ. මේක දැන් කිලෝමීටර් 150,000ක් පමණයි ධාවනය කරලා තියෙන්නේ. නිවස එක පාවිච්චි කරගෙන යන වාහනයක්. වාහනේ බ්ලැක් කලර් තමයි ස්ටීරි කලරකින් ස්ටීරි ගත්තත් බ්ලැක් ඇන් ඇෂ් කලර්. ෆුල් ඔප්ෂන් වාහනයක්. මේකේ ඔප්ෂන් ගැන සඳහන් කළොත් AC power shutters, power mirrors, ඊටමතර බීච් ඉන්ටීරියර් ඩිසයින් එකක් තියෙන ටීක් ඉන්ටීරියර් කලර් එකක් තියෙන ඩෑෂ්බෝඩ් එකේ. ඊටමතරව එයාබෑග්ස් එනවා, ABS එනවා, ෆොග් ලෑම්ප්ස් එනවා, පවර් ඇන්ටනා තියෙනවා, ඔරිජිනල් රිමෝට් කී තියෙනවා. ඊටමතරව ඔරිජිනල් ඇලෝ වීල්ස් වලට වාහනේ අප්ඩේට් කරලා තියෙනවා. පවර් ඇන්ටනා කියන ඔප්ෂන් එක තියෙනවා. ඊටමතරව ෆැක්ටරි ෆිටඩ් හුඩ් රැක් කියන ඔප්ෂන් එක මේ වාහනේ තියෙනවා. මේක ඊටමතරව AC පවර් ස්ටීරින් ආදි අනිකුත් සියලු ඔප්ෂන් වලින් සමානිතයි. මේකේ ගත්තාම ටයර්ස් ඔක්කොම අලුතෙන් දාලා තිනවා. බැටරි එකත් හොඳම මට්ටමේ තිනවා. සාමාන්‍ය SUV රථයක් වෙන කෙනෙකුට සුපිරියටම ගැලපෙන වාහනයක්. මේකේ මුදල සඳහන් කරන්නේ 146,90,000ක් විදියට. මේකෙත් මේ දක්වා කරලා තියෙන සිලුම සර්විස් රෙකෝඩ්, මේන්ටේන් රෙකෝඩ්, එම්සන් ටෙස්ටි බෝට් වල ඩොකියුමන්ට් අධිකාර සතුව පවතින. මේකෙත් කන්ටැක්ට් නම්බරේ මම දාන කම සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීම. දෙවෙනි තින වාහන නිර්මුණුත් එහෙම බජට් වාහන හොයනට සුපිරි රථයක් තියෙනවා. මේක ඇවිල්ලා Mitsubishi EK Wagon කියන හැච්බැක් ටයිප් කාර් රථය. මේකෙ තියෙන පිටිපන පැත්තේ. මේක 2007 නිෂ්පාදනය කළ 2011 රෙජිස්ටර් කරපු වාහනයක්. මේක දැන්ට කිලෝමීටර් 160,000ක් පමණයි ධාවනය කරලා තියෙන්නේ. මේක ලයිට් බ්ලූ කලර් එකක් තමයි ස්ටීරි කලර් එක. ඉන්ටීරියර් ගත්තොත් ඇෂ් කලර්. ෆුල් ඔප්ෂන් වාහනයක්. දවසක පාවිච්චි කරන්න වාහනයක්. මේකේ ඔටෝ ජී තමයි ඉන්නේ. මේකෙත් පවර් ෂටර්, පවර් මිරර්, සෙන්ටර් ලොක්, රිමෝට් කී, ABS, එයාර් බෑග්ස්, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්, AC පවර් ස්ටීරින් කියන ඔප්ෂන් තියෙනවා. ඊටමතර වාහනේ ඇලෝ වීල්ස් වලට අප්ඩේට් කරලා තියෙනවා. ටයර්ස් ඔක්කොම අලුතෙන් දාලා තියෙනවා. සහ බැටරි එකත් අලුතෙන් දාලා තියෙනවා. මේක විශේෂත්වය වන්නේ මේක ඉන්ධන කාර්ප ස්ථාව සෑහෙන ඊළඟයක් ගන්නවා. ලීටර කිලෝමීටර සාමාන්‍යයෙන් 18ට 20ත් අතර. පවුලේ වාහනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක්. මේකෙත් මේ දක්වා කරලා තියෙන සිලුම සර්විස් රෙකෝඩ්, මේන්ටේන් රෙකෝඩ්, එමිෂන් ටෙස්ට් රිපෝට් වල ඩොකියුමන්ට් අධිකාර සතුව පවතිනවා. මේකේ මුදල සඳහා කරන්නේ 138ක් විදිහට. මේකෙත් මං කන්ටැක්ට් නම්බරේ දාන්න කම සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීම. අවසාන වශයෙන් තියෙනවා සුපිරි කාර් රථයක්. මේක Nissan Bluebird G11 කියන කාර් රථය. මේකේ තියෙන මොරටුව පැත්තේ නිවස එක පාවිච්චි කරන්න කියපු වාහනයක්. මේක 2006 නිෂ්පාදනය කළ 2006 රෙජිස්ටර් කරපු වාහනයක්. ෆුල් ඔප්ෂන් වාහනයක්. ගොඩක් අය දන්නවා මේක ටිකක් හයි ලක්ෂර වෙනමක් තියෙන කාර් රථයක්. මේක Bluebird කියන්නේ. මේකෙත් මේ දැන්ට කිලෝමීටර් ලක්ෂයක් පමණ ධාවනය කරලා තියෙනවා. මේකේ ඔප්ෂන් ගැන සඳහන් කළොත් ඔටෝ ජී තමයි ඉන්නේ. ABS එනවා, ආම්රෙස්ට් එනවා, ෆ්‍රන්ට් සීට් හීටර්ස් එනවා, රිට්‍රැක්ටබල් වින්ක මිරර් එනවා, පවර් ෂටර් එනවා, ඇලෝ වීල්ස් වාහනේ අප්ඩේට් කළා, ඔටෝ ක්ලයිමැටික් AC සිස්ටම් කියන ඔප්ෂන් එක තියෙනවා, සෙන්ටර් මිරර්, රිවර්ස් කැමරා, රිවර්ස් සෙන්සර්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝලර්, ඊටමතරව මේක ඇන්ඩ්‍රොයිඩ් ප්ලේ එකක් හයි කරලා තියෙනවා, බ්ලූටූත් කනෙක්ටිවිටි එක තියෙනවා, සහ මේක ටයර්ස් ඔක්කොම අලුතෙන් දාලා තියෙනවා, බැටරි එකත් හොඳම මට්ටමේ තියෙනවා. ෆුල් ඔප්ෂන් වාහනයක්. හොඳට මේන්ටේන් කරපු වාහනයක්. රෙඩ් කලර් තමයි වාහනේ ස්ටීරි කලර් එක, ඉන්ටීරියර් ගත්තොත් බ්ලැක් කලර්. මේකෙත් ඔරිජිනල් පොත, ඩොකියුමන්ට් ආදී සිළු වර්තා සතු ඇධිකර සතු. මේකේ මුදල සඳහන් කරන්නේ 158,700ක් විදියට. මේකෙත් මං කටක් නම්බරේ දාන්න කම සෙක්ෂන් එකේ වැඩිදුර කතා බහ කිරීම. ඉතින් ඔන්න වාහන තුන තමයි දවසේ අරන් එන්නේ. සුප්‍රීම් වාහන තුනක් ගන්න එක නුඹට බය නැතුව ගිහිල්ලා චෙක් කරලා ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි දෙනාටම සුබ දවසක්. Thank you very much.